ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය පළවෙනි පාඩම 13 වෙනි කොටස. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව තුළින් කෙරෙන සාකච්ඡාවන්. ඔබට පුළුවන් අපේ නාලිකාව ඔස්සේ නරඹන්නට, අධ්‍යයනය කරන්නට. ඒ සඳහා ඔබට පුළුවන්කම තියෙනවා අපේ නාලිකාවට ඇතුළත් වෙන්නට. ඉතින් බොහෝ පාඩම් මේ වෙනකොට සාකච්ඡා කරලා තිබෙනවා. තවත් පාඩම් ප්‍රශ්න උත්තර සාකච්ඡාවන් අපි දිගටම පවත්වනු ලබනවා. අපේ නාලිකාවත් සමඟ තාමත් සම්බන්ධ වෙලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම බෙල් අයිකන් එක ඔබන්න. එතකොට ඔබේ දුරකථනවලටම කෙටි පණිවිඩ මගින් අපි අප්ලෝඩ් කරන වීඩියෝ පිළිබඳ තොරතුරු විස්තර ලබා ගන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙමනම් අපි බලමු මොකක්ද 13 වෙනි කොටස යටතේ සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ සඳහා නියමිත ශාසන ඉතිහාසය පොතේ පළවෙනි පරිච්ඡේදයේ බෞද්ධ ධර්මදූත සේවාවේ ආරම්භය සහ බුද්ධ කාලීන ශාසන ව්‍යාප්තිය කියන කොටස තමයි සාකච්ඡා වෙන්නේ. ඉතාමත් දීර්ඝ කොටසක්. පළවෙනි පිටුවේ ඉඳලා 36 වෙනි පිටුව දක්වාත් තොරතුරු මේ කොටසට අන්තර්ගත වෙනවා, ඇතුළත් වෙනවා. එහෙමනම් අපි බලමු 13 වෙනි කොටස යටතේ 11 මහා ජනපදවලට අයත් ජනපද පිළිබඳව කතා කරමින් සිටින්නේ. අපිට කතා කරන්නට තියෙන්නේ මේ කොටසේදී අපි සාකච්ඡා කරනවා ශාක්‍ය ජනපදය, කුරු රට, ගන්ධාර ජනපදය කියන මාතෘකා තුන යටතේ සාකච්ඡා වෙන තොරතුරු. ගන්ධාර ජනපදයේ පිළිබඳවත්, කුරු රට පිළිබඳවත්, ශාක්‍ය ජනපදයේ පිළිබඳවත් සාකච්ඡා කරනවා. එහෙමනම් අපි බලමු ශාක්‍ය ජනපදයේ පිළිබඳව. ශාක්‍ය ජනපදය බුදුරදුන්ගේ ධර්මදූත ව්‍යාපාරයේ උසස් ප්‍රතිඵල ලැබූ ශාක්‍ය ජනපදය බුදුරදුන්ගේ ජන්මභූමියද විය. බුදුරදහු මේ ප්‍රදේශයේ සැරිසරමින් තමන් වහන්සේ සොයාගත් දහම් පණිවිඩය ප්‍රචාරය කළහ. බෞද්ධ සාහිත්‍යයෙහි විශේෂ ප්‍රසිද්ධියක් උසුලන මහා ප්‍රජාපති යසෝධරා, රාහුල, නන්ද, අනුරුද්ධ, නාග, කිම්බිල ආදීහු ශාක්‍ය ජනපදයෙන් බුදු සමයට එක් වූවෝය. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත ව්‍යාපාරයේ උසස්ම ප්‍රතිඵල ලැබපු ප්‍රදේශයක් තමයි ශාක්‍ය ජනපදය. බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය ශාක්‍ය ජනපදය. ධර්මදූත ව්‍යාපාරයේ උසස්ම ප්‍රතිඵල ලැබූ ජනපදයේ ශාක්‍ය ජනපදය. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයේ ශාක්‍ය ජනපදයේ සැරිසරමින් තමන් වහන්සේ හොයාගත් ධර්මය දහම් පණිවිඩය ප්‍රචාරය කළා. ඒ අනුව බෞද්ධ සාහිත්‍යයේ විශේෂ ප්‍රසිද්ධියක් උසලපු යසෝදරා, මහා ප්‍රජාපති යසෝදරා, රාහුල කුමාරයා, රාහුල තෙරුන් වහන්සේ, අනුරුද්ධ, නාග, කිම්බිල මේ කියන පිරිස් ශාක්‍ය ජනපදයෙන් බුදු දහමට ඇතුළත් වෙච්ච අය, බුදු දහම වැළඳගත් අය ශාක්‍ය ජනපදයේ. මහා ප්‍රජාපති යසෝධරා, රාහුල කුමාරයා, රාහුල හාමුදුරුව, නන්ද කුමාරයා,
කුමාරයා, අනුරුද්ධ හාමුදුරු, නාග, කිම්බිල කියන මේ පිරිස සාක්‍ය ජනපදයෙන් බුදු සසුනට සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච පිරිස්. අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්, සාක්‍ය ජනපදය වනාහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන් ජනපදය වන අතර බෞද්ධ සාහිත්‍යයේ සුප්‍රකට චරිත බොහෝමයක් ශාසනයට ඇතුළත් වෙ ඇත්තේ මේ ජනපදයෙනි. සාක්‍ය ජනපදයෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූ පිරිසගේ නම් ලියන්න, නම් හතරක් ලියන්න, නම් පහක් ලියන්න මේ විදිහට කියන්නට පුළුවන්. පුද්ගලයින් හතර දෙනෙක්ගේ නම් ලියන්නට කියලා. එහෙම නැත්නම් මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූයේ කුමන ජනපදයේ කෙනෙක් විදිහටද? යසෝදරාව කුමන ජනපදයේ කෙනෙක්ද? රාහුල, නන්ද, අනුරුද්ධ, නාග, කිම්බිල කියන මේ අය කුමන ජනපදවලද කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා මේ අය හැමෝම සාක්‍ය ජනපදයේ පිරිස කියලා මතක තියාගන්නට ඕන. බෞද්ධ සාහිත්‍යයේ ඉතාමත් ප්‍රසිද්ධ චරිත තමයි අපි ඒ කතා කළේ. මොහු බුදුරදුන්ගේ ඥාතිවරු වූහ. සාක්‍ය ජනපදවාසීන් හා බුදුරදුන් අතර පැවති ඥාති සම්බන්ධය නිසාම සාක්‍යෝ විශාල වශයෙන් බුදු සමයේ වැළඳගත්හ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතු නිධන් කොට ස්තූප ගොඩනැංගූ ජනපද අතර සාක්‍ය ජනපදයේද ප්‍රධාන වෙයි. මේ කියපු අය, අපි මුලින් කියපු අය, මහා ප්‍රජාපති යසෝදරා, රාහුල, නන්ද, අනුරුද්ධ, නාග, කිම්බිල කියන මේ පිරිස් බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරු, සාක්‍ය ජනපද වාසීන්. ඉතින් මේ සාක්‍ය ජනපද වාසීන් අතර බුදුරජාණන් වහන්සේගේ ඥාති සම්බන්ධතාවය නිසාම සාක්‍ය විශාල වශයෙන් බුදුදහම වැළඳගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධාතු නිදන් කරලා ස්තූප ගොඩනැංවපු ජනපද අතර සාක්‍ය ජනපදයත් එක ජනපදයක් බවට පත් වෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් නිදන් කොට ස්තූප ගොඩනැං වූ ජනපද වලින් එකක් තමයි සාක්‍ය ජනපදය. ඔය විදිහට සාක්‍ය ජනපදයෙන් බුදුරජාණන් වහන්සේගේ ඥාතිත්වය නිසා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූ පිරිස අධික වෙන බව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵල ඉතාමත් ඉහළින් ලැබපු ජනපදයක් විදිහට සාක්‍ය ජනපදය සඳහන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය සිද වුණේ සාක්‍ය ජනපදය කියන එක අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. එවගේම බෞද්ධ සාහිත්‍යයේ සුප්‍රකට චරිත විශාල සංඛ්‍යාවක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා තියෙන්නේ මේ සාක්‍ය ජනපදයෙන් කියලා අපිට කියන්නට පුළුවන්. එවගේම මේ පිරිස් බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරු පිරිසක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. සාක්‍ය ජනපදයේ වැඩි පිරිසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරු පිරිසක්. ධාතුන් නිදන් කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ජනපද කීපයකම චෛත්‍ය ගොඩනැගුවා. ඒ ගොඩනංවපු රාජ්‍යයන් අතර එක රාජ්‍යයක් තමයි සාක්‍ය ජනපදේ. ඊළඟට අපේ පොතේ සඳහන් වෙන්නේ කුරු රට කියන මාතෘකාව. කුරු රට කියන මාතෘකාව යටතේ 11 මහා ජනපද අතුරෙන් කුරුක්ෂේත්‍රයේ හෙවත් කුරු රටෙහිද බුදු සමය පැතිරී තිබිණි. 11 මහා ජනපද වලින් කුරු රටේ බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය වෙලා තිබුණා, ව්‍යාප්ත වෙලා තිබුණා කියලා සඳහන් කරනවා. වර්තමාන දිල්ලියට ආසන්න ඉඳිපත් නුවර මෙහි අගනුවරයි. ඉඳිපත් නුවර තමයි වර්තමානයේ දිල්ලියට ආසන්න ප්‍රදේශයක තමයි මේ අගනුවර පිහිටන්නේ. ඉඳිපත් නුවර තමයි අගනුවර වෙන්නේ. භගවත් ගීතාවේ මේ කුරු රට හඳුන්වා ඇත්තේ ධර්මක්ෂේත්‍ර නමින්ය. ධර්මක්ෂේත්‍ර කියලා තමයි භගවත් ගීතාව කියන පොතේ සඳහන් වෙන්නේ. ඉතා නිරෝගිමත් වූත් බුද්ධිමත් වූත් කුරු රට වැසියන්ට බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන, මහා නිදාන වැනි ඉතා වැදගත් සූත්‍ර කීපයක් දේශනා කර ඇත. අපි පැහැදිලිව තියෙන කොටස බලමු. 11 මහා ජනපද අතුරෙන් කුරුක්ෂේත්‍රයේ හෙවත් කුරු රටෙහිද බුදු සමය පැතිරිලා තිබුණා.
වර්තමාන දිල්ලියට ආසන්න ඉන්දීපත් නුවර තමයි අගනුවර. භගවත් ගීතාවේ සඳහන් වෙන විදිහට බැලුවොත් කුරු රට හඳුන්වලා තියෙන්නේ ධර්මක්ෂේත්‍ර කියන නමින්. ධර්මක්ෂේත්‍ර කියන නම තමයි භගවත් ගීතාවේදී සඳහන් වෙන්නේ. ඉතා නිරෝගිමත් වූත් බුද්ධිමත් වූත් මේ කුරු රටවාසීන්ගේ සුවිශේෂී ලක්ෂණ දෙකක් තිබුණා. ඒ ලක්ෂණ දෙක තමයි නිරෝගිමත්, ඉතාමත් නිරෝගිමත්, බුද්ධිමත්. මේ ඉතාමත් නිරෝගිමත් බුද්ධිමත් පිරිසට බුදුරජාණන් වහන්සේ සූත්‍ර දෙකක් විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. වැදගත් සූත්‍ර දේශනාවන් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ සූත්‍ර දේශනාවන් දෙකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව, මහා නිධාන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ කුරු රටවාසීන්ට දේශනා කරපු සුවිශේෂිත සූත්‍ර දේශනාවන් දෙකක් නම් කරන්න. බුදුරජාණන් වහන්සේ කුරු රටේ වාසීන්ට, කුරු රටවාසීන්ට දේශනා කළ ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවන් දෙකක් නම් කරන්න. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව, මහා නිධාන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ මහා නිධාන සූත්‍ර දේශනාව සහ මහා සතිපට්ඨාන යන සුවිශේෂිත වූ සූත්‍ර දේශනාවන් දෙක දේශනා කළේ කුමන ජනපදයේ වැඩ සිටින කාලයේදීද? කුමන ජනපදවාසීන්ටද? එතකොට අපිට පිළිතුරු දෙන්නට පුළුවන් කුරු රටවාසීන්ට කියලා. රට්ටපාල මහතෙරණුව කුරු රට තුල්ලකොට්ටිද ගමෙහි බමුණු පවුලකට අයත් වූහ. රට්ටපාල කියන හාමුදුරුව අයිති වෙන්නේ, රට්ටපාල මහතෙරණුව කුරු රට තුල්ලකොට්ටිද, රට්ටපාල කියන මහතෙරුන් වහන්සේ කුරු රට තුල්ලකොට්ටිද කියන බමුණු පවුලකට අයත් හාමුදුරුවන් වහන්සේ නමක් විදිහට තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. බෝධිචර්යාව, බෝධිය ලබා ගැනීමට කළ යුතු පුහුණු වීම පිළිබඳව රට්ටපාල ඇසූ ප්‍රශ්නවලට බුදුරදුන් විසින් දෙන ලද පිළිතුරු රට්ටපාල පරිපුච්ඡා නම් මහායාන ග්‍රන්ථයක ඇතුළත් වේ. රට්ටපාල පරිපුච්ඡා කියන මහායාන ග්‍රන්ථයක ඇතුළත් වෙනවා. බෝධිචර්යාව, බෝධිය ලබා ගැනීමට කළ යුතු පුහුණු වීම පිළිබඳව රට්ටපාල කියන පුජ්ජකලයා, රට්ටපාල හාමුදුරුව අහපු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ ලබා දීපු පිළිතුරු පිළිබඳව සඳහනයි තියෙනවා රට්ටපාල පරිපුච්ඡා කියන මහායාන ග්‍රන්ථයක. මහායාන ග්‍රන්ථයක් තියෙනවා රට්ටපාල පරිපුච්ඡා කියලා. මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා කොට්ටිත විසින්, කොට්ටිත හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් බෝධිචර්යාව, බෝධිය ලබා ගැනීමට, බුද්ධත්වය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු, පුහුණු කළ යුතු චර්යා පද්ධතිය මොකක්ද කියලා අහපු ප්‍රශ්නේ. ඊළඟ අනුමාතෘකාව ගන්ධාර ජනපදය. ගන්ධාර ජනපදය, ගන්ධාර ජනපදයේ පිළිබඳව තොරතුරු මේ විදිහට පොතේ සඳහන් වෙනවා. පොතේ සඳහන් වෙන තොරතුරු අපි විශේෂ කරලා අරගෙන ඔබට අධ්‍යයන පහසුව සඳහා අවධානය යොමු කළ යුතු අවස්ථාවන් මතුකර දැක්වීම සඳහා වෙනමම සකස් කරපු පාඩම් පෙළක්, පාඩම් ආශ්‍රය කර ගැනීමෙන් තමයි සකස් කරන්නේ. දහම් පාසල් අවසාන විභාග පාඩම් පොත් මේ විදිහට සකස් වෙලා තියෙනවා. දැනටමත් ඔබ ඒ පොත් පරිහරණය කරනවා ඇති. ඉතින් මේ පාඩම් මේ විදිහටම ඔබට පරිහරණය කරන්නටත් පුළුවන්, පැන්සලකින් සලකුණු කරගන්නටත් පුළුවන් විශේෂ කාරණා. එහෙම නැත්නම් අභ්‍යාස පොතක් අරගෙන
ඔබට පුළුවන් විශේෂ කරුණු ඇතුළත් කරමින් කෙටි සටහනක් විදිහට මේ පාඩම්වල විශේෂ කරුණු අධ්‍යයනයට යොමු වෙන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. අපි බලමු මේ තියෙන තොරතුරු ටිකම මේ විදිහට අරගෙන සාකච්ඡා කරලා. ඉන්දියාවේ උතුරෙන්ම පිහිටියේ ගන්ධාර ජනපදයේ ඉන්දියාවේ උතුරෙන්ම පිහිටියේ කාශ්මීර රටද මීට ඇතුළත්ය. ඉන්දියාවේ උතුරෙන් පිහිටලා තියෙනවා මේ ගන්ධාර ජනපදයේ කාශ්මීර රටත් ඇතුළත් වෙන්නේ ගන්ධාර ජනපදයට. කාශ්මීර රටත් ඇතුළත් වෙන්නේ ගන්ධාර ජනපදයට. තක්සිලාව මෙහි අගනුවරයි. තක්සිලා නුවර බෞද්ධ සාහිත්‍ය සුප්‍රකට නාමය තමයි තක්සිලා කියන්නේ. තක්සිලාව ඇතුළත් වෙන්නේ අපි මේ සාකච්ඡා කරන ගන්ධාර කියන ජනපදයට. බුදුන් දවස බිම්බිසාර රජුගේ මිත්‍රයෙකු වූ පුක්කුසාති නම් රජෙක් මෙහි පාලකයා විය. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගන්ධාර කියන ජනපදයේ පාලන කටයුතු අරගෙන ගිහිල්ලා තියෙන්නේ බිම්බිසාර කියන රජතුමාගේ මිත්‍රයෙක්. බිම්බිසාර රජතුමාගේ යහළුවෙක්. ඒ යහළුවගේ නම තමයි පුක්කුසාති කියන රජතුමා. බිම්බිසාර රජතුමාගේ යහළු රජතුමාගේ නම ගන්ධාර දේශයේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජකම් කරපු පාලන කටයුතු අරගෙන ගියපු රජතුමා පුක්කුසාති රජතුමා. පුක්කුසාති රජතුමා බුදුරජාණන් වහන්සේගේ කාලේ බිම්බිසාර රජතුමාගේ මිත්‍රයෙක් විදිහට කටයුතු කරපු ගන්ධාර දේශයේ පාලකයා විදිහට කටයුතු කරපු රජතුමා. ගන්ධාරය හා මගධය යන ජනපද දෙකෙහි වෙළඳාමෙන් යුතු වෙළඳුන් මගින් මේ දෙරට වැසි රජවරු දෙදෙන මිත්‍ර වූහ. විශේෂයෙන් ගන්ධාරය හා මගධයකින් ජනපද දෙකේ වෙළඳාම් කටයුතුවල නිරත වෙලා හිටපු වෙළඳ කණ්ඩායම් ඔස්සේ ගන්ධාරය සහ මගධය කියන රටවල් දෙකේ රජවරු මිත්‍ර සම්බන්ධතා පවත්වලා තියෙනවා. ගන්ධාරය සහ මගධය කියන ජනපදවල වෙළඳාමේ යෙදුණු ගන්ධාරයෙන් මගධයටත් මගධයෙන් ගන්ධාරයටත් වෙළඳාම් කටයුතුවල කියපු වෙළඳ කණ්ඩායම් ඔස්සේ මේ රටේ හිටපු රජවරු මගධයේ රජතුමා බිම්බිසාර රජතුමා, ගන්ධාර දේශයේ රජතුමා පුක්කුසාති රජතුමා. ඉතින් මේ දෙන්න අතර සම්බන්ධතා පැවතිලා තිනවා. මිත්‍ර සම්බන්ධතා තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. බිම්බිසාර රජුට පුක්කුසාති රජතුමා විසින් වරක් අගනා තෑගි එවන ලදී. බිම්බිසාර රජතුමාට පුක්කුසාති කියන රජතුමා දවසක් එක වතාවකදී විශාල තෑගි කොටසක් එවනවා. ඊට පිළිතුරු වශයෙන් බිම්බිසාර රජු විසින්ද බුදුරදුන්ගේ අගනා ධර්මපාඨ ඇතුළත් රන් තහඩුවක් පුක්කුසාති රජු වෙත යවා ඇත. බිම්බිසාර රජතුමා පුක්කුසාති රජතුමාට තෑගි භෝගය වෙනවා එක වතාවකදී. මේකට පිළිතුරු වශයෙන් බිම්බිසාර රජතුමා ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අගනා ධර්මපාඨ ඇතුළත් වෙන රන් කරඬුවක් පුක්කුසාති රජතුමාට යවනවා. මේ සිදුවීම සිද්ධ වෙන්නේ ගන්ධාරයේ පුක්කුසාති රජතුමාත් මගධයේ බිම්බිසාර රජතුමාත් අතර. ඒවා කියවීමෙන් බුදුදහම කෙරෙහි ප්‍රසාදයට පත් රජතුමා බුදුරදුන් මුණගැසීමට පැමිණියේ. මෙන්න මේ සිදුවීම එක්ක තමයි පුක්කුසාති රජතුමා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ගමන් කරන්නේ. රාත්‍රි කාලයේදී පුක්කුසාති රජතුමාත් එක්ක බුදුරජාණන් වහන්සේ පවත්වන්නට යෙදුණු සාකච්ඡාව ඉතාමත් ප්‍රසිද්ධ සිදුවීමක්. රාත්‍රියේ පහන් වෙනතුරු බුදුරජාණන් වහන්සේ බව නොහඟවා මේ රජතුමාත් එක්ක සාකච්ඡා කළේ. අපි සිදුවීම ගැන දන්නවා. ඉතින් මේ පුක්කුසාති කියන රජතුමා බුදුදහම වැළඳ ගැනීමට යොමු වෙන්නේ බිම්බිසාර කියන රජතුමාගේ මඟ පෙන්වීම එක්ක. රජතුමාට අතරමඟදී බුදුරදුන් මුණ ගැසිනි. එහෙත් ඒ බුදුරදුන් බව නොදැනම පුක්කුසාති රජු උන්වහන්සේ සමග සාකච්ඡාවක යෙදිනි.
රාත්‍රිය පහන් වෙනකම් සාකච්ඡාවක් කරනවා පුක්කුසාති රජතුමා. බුදුරදුන් රජුට ධාතු විභංග සූත්‍රයේ දේශනා කළ බවත්, දේශනාව කෙළවර රජු අනාගාමී වූ බවත් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ මේ පුක්කුසාති කියන රජතුමාට දේශනා කරනවා. ධාතු විභංග කියන සූත්‍ර දේශනාවෙන් ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පුක්කුසාති රජතුමාට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ අපි සඳහන් කරන ධාතු විභංග කියන සූත්‍රය ආශ්‍රය කරගනිමින්. දක්ෂිණ භාරතයේද බුද්ධ කාලයෙන් පසුව බුදුදහම ජනප්‍රියව පැවතියේය. දක්ෂිණ භාරතය තුලත් බුද්ධ කාලයෙන් පස්සෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරිලා තිනවා. එහෙත් බුදුරදුන් දවසත් එහි බුදු සමය පැතිර තිබූ බවට සාධක තිබේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලයේදීත් බුදුදහම මේ දක්ෂිණ භාරතයේ පැවතියා කියන්නට තොරතුරු රාශියක් හම්බ වෙනවා. සුත්ත නිපාතයෙන් සඳහනට අනුව ගෝදාවරී නදී තීරයේ විසූ බාවාරී තවුසා දුරගම මගක් ගෙවා බුදුරදුන් හමුවීම පිණිස සිය ශ්‍රාවකයන් එවා තිබේ. සුත්ත නිපාතයේ සඳහන් වෙන විදිහට සුවිශේෂිත කාරණයක් තියෙනවා. ඒ තමයි ගෝදාවරී නදී තීරයේ වාසය කරපු බාවාරී කියන තාපසතුමා. ගෝදාවරී නදී තීරයේ වාසය කරපු බාවාරී තවුසා, බාවාරී කියන තවුසා. දුර මගක් ගෙවා බුදුරදුන් හමුවීම පිණිස සිය ශ්‍රාවකයන් එවා තිබේ. තමන්ගේ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ හමුවීම සඳහා එවලා තියෙනවා. සුත්ත නිපාතයේ තමයි මේ තොරතුරු සඳහන් වෙන්නේ. ගෝදාවරී නදී තීරයේ හිටියා බාවාරී කියලා තාපසෙක්. මේ තාපසතුමා තරමක දුර මාර්ගයක් ගෙවාගෙන බුදුරජාණන් වහන්සේව හමුවීම සඳහා තමන්ගේ ශ්‍රාවකයන් පිටත් කරලා එවපු බව සඳහන් වෙනවා. මේ අන්දමින් විමසා බලන විට බුදුරදුන් ජීවමාන කාලයේදීම දඹදිව ගංගා මිටියාවත ආශ්‍රිත විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල බුදු සමය ශීඝ්‍රයෙන් පැතිරී තිබිණි. අපි විශාල ප්‍රදේශ පිළිබඳව තොරතුරු කතා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත වෙලා තිබුණු ප්‍රදේශ පිළිබඳව දීර්ඝ වශයෙන් තොරතුරු සාකච්ඡා කළා. ඉතින් ඒ විදිහට බලනකොට මේ ගන්ධාර දේශයත් ඒ වගේ සුවිශේෂිත වූ ප්‍රදේශයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනය දක්ෂිණ භාරතයේ, උතුරු භාරතයේ ඔය විදිහට විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව තිබුණු බව අපිට ඔප්පු කරන්නට වෙනවා. ඒ පිළිබඳ තොරතුරු මේ පාඩම් ආශ්‍රය කරගෙන අරගන්නට වෙනවා. ඒ වගේම මේ සොළොස් මහා ජනපද අතරින් රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත වෙලා තිබුණු සොළොස් මහා ජනපදවලට අයත් සමූහාණ්ඩු මොනවද, රාජාණ්ඩු මොනවද, මේ විදිහටත් ප්‍රශ්න අහලා තිනවා මේ කොටස් වලින්. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තිබුණා. බුද්ධ චරිතයේ පොතේ මේ සම්බන්ධ තොරතුරු, සොළොස් මහා ජනපද පිළිබඳ විශාල තොරතුරු සාකච්ඡා වෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍ර ඔබට අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා බලද්දී තේරෙනවා, පැහැදිලි වෙනවා මේ සොළොස් මහා ජනපද ආශ්‍රය කරගෙන කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ප්‍රශ්න පත්‍රත් අධ්‍යයනය කරන්නට කියලා ඔබට සිහිපත් කර සිටිනවා. පොදුවේ සැලකෙන විට සොළොස් මහා ජනපද වශයෙන් එවකට හැඳින්වුණු බොහෝ ප්‍රදේශවලද ඇත්ත උත්තරාපතය දක්වාද, සොළොස් මහා ජනපද වලත් බොහෝ ප්‍රදේශවලත් උත්තරාපතය දක්වාත් දක්ෂිණ භාරතයේ දක්වාද බුදුදහම ව්‍යාප්ත වී තිබුණු බව කිව හැකිය. බුදුදහම උත්තරාපතේ දක්වා, ඒ වගේම දක්ෂිණ භාරතයේ දක්වා ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා කියලා ඒ තොරතුරු අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා. සොළොස් මහා ජනපද පිළිබඳවම මේ වෙද්දී අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි මේ කොටසේදී සාකච්ඡා කළේ ශාක්‍ය ජනපදය පිළිබඳ තොරතුරු, කුරු රට පිළිබඳ තොරතුරු සහ අපි සාකච්ඡා කළා ගන්ධාර ජනපදයේ, ගන්ධාර දේශය පිළිබඳ තොරතුරු සාකච්ඡා කළා.
එහෙමනම් ඊළඟ කොටස 14 වෙනි කොටසින් අපි තවත් බොහෝ විස්තර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.